ආයුබෝවන් කියලා පිළිගන්නාම ගේ යාළුවා හැම දිනම මේ බ්‍රේටිව් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවෝ නෝන දත් අලුත් වීඩියෝ කරගෙන Instagram එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් බලන්නනේ website එක කොහොමද අපි Instagram account එක කොච්චර මුදලකට විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් අපි account එක කොච්චර මුදලක් වටිනවද කියලා තමයි අද අපි මේ වීඩියෝ ඉදිරි බලන්නනේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලා බලන්න ඕන ඔයාගේ account එක කොච්චර මුදලකට විකුණ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ account එක කොච්චර මුදලක් වටිනවද කියලා. ඉතින් මේකට මම පොඩි website එකක් භාවිත කරනවා. ඉතින් මේ website එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ account එක විකුණන්න දාන්න. එතකොට මේ website එකට ඇවිල්ලා බලලා වෙන කෙනෙක්ට අපේ account එක ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි අද මේ වීඩියෝ ටික කතා කරන්නේ. ඉතින් මේ විදිහේ videos ඔය ඉස්සරහට මාත් ගත්තා නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා අපේ subscribe account එකට ඔයත් එකතු වෙන්න. හරි ඉතින් මම මේ වැඩේ මගේ ලැප් එකෙන් කරන්නම්. එතකොට ඒක වඩාත් පැහැදිලි කරන්න මටත් ලේසි. ඉතින් ගොඩක් අය phone use කරන ඉන්න අපි බලමු පොඩ්ඩක් ඉස්සරහම phone එකෙන් මෙන්න මේ site එකට කොහොමද log වෙන්නේ කියලා. ඉතින් මම යන්න මගේ chrome එකට ගිහින් මම මෙතන search කරගන්නවා social ට්‍රේඩියා කියලා. ඉතින් මම මේ විදිහට social ට්‍රේඩියා කියලා search කරගත්තට පස්සේ ඔයාලා බලන්න උඩින් මෙන්න result එකක්. ඉතින් මම මෙන්න උඩින් මෙන්න result එකට touch කරන්න. ඉතින් එතකොට මෙන්න මේ විදිහේ website එකක් open කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ website එකයි මම lap එක open කරන website එකයි දෙකක් වෙන හින්දා ඔයාලා පුළුවන් මෙන්න මෙතන තියෙන dot තුන උඩ touch එකක් දීලා මෙතන ඔයාලා බලන්න පුළුවන් desktop site කියලා එකක් තියෙනවා. ඉතින් මේ desktop site කියන එක දෙන්න. හරි. දැන් ඔයාලට ඔයාගේ mobile එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ lap එකේ තියෙන screen එකමයි. එතකොට ඔයාලට මේ වැඩ ටික හරියටම කරගෙන යන්න පුළුවන්. හරි. දැන් මම මගේ lap එකෙන් මෙතන ඉතුරු වැඩ ටික කරගෙන යන්නම්. හරි යාළුවනි ඉතින් මාත් මෙන්න මේ විදිහට මගේ Chrome එකට ආවා. Chrome එකට ආවිල්ලා මම මෙතන search කරගන්නවා social trade කියලා. ඉතින් මම මෙතන search කරලා තියෙන කලින් ඉතින් ඒක ඉඳන් මට මේක මෙතන පේනවා. ඉතින් මම මේක මේ විදිහට enter කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් වෙනවා by Instagram account safe and easy ඒවත් social trade කියලා හැවැත්තෙන්. ඉතින් මෙන්න මේකට ගිහිල්ලා මේ විදිහට අපි ඒ link එකෙන් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ website එකක් මෙතෙන්ට load වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේක පල්ලෙහාට බලාගෙන යන්න පුළුවන්. ඉතින් බලාගෙන යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය followers ලා 2.2 k තියෙන followers ලා තියෙන account එකක් මෙතනදී ඩොලර් 90කට එහෙම නැත්නම් රුපියල් 20000ක් එහෙම නැත්නම් 25000ක් වගේ ප්‍රමාණයකට sale වෙන්න දාලා තිනවා. ඉතින් ඒත් එක්කම බලා ගන්න පුළුවන් followers ලා 63.1k ඩොලර් 950 වගේ තියෙන විශාල ප්‍රමාණයක් ඒත් එක්කම මේ විදිහට බලන්න යද්දී ඔයාලට බලන්න පුළුවන් ඉතින් එක එක followers ලා account තියෙන account විවිධ මුදල් වලට මෙතන සෙල් කරන්න ගන්න. ඉතින් සාමාන්‍ය අපි ගාවන ඇච්චර ලොකු accounts නෑ. සාමාන්‍යයෙන් 5k account 2k account වගේ තමයි අපි ගාව තියෙන්නේ. ඒකෙන්ද අපි ගිහිල්ලා බලමු මෙන්න මෙතන වාට බලන්න පුළුවන් followers range කියන එක. ඉතින් මේ followers range එකට ගිහිල්ලා වාට බලන්න පුළුවන් 5k ඒත් එකම 2k තතර account. ඉතින් මම මේකට ගිහිල්ලා මෙතන search එකක් දුන්නාට පස්සේ වාට බලා ගන්න පුළුවන් මෙන්න මේ જાති account කොච්චර මුදලකට මෙයාලා ඔස්සේ විකිනින් දාලා දෙනවද කියලා. ඉතින් follower 2.3k followers ලා ඉන්නවා. ඉතින් ඩොලර් 120ක් රුපියල් 30000ක් 35000ක් වගේ ප්‍රමාණයක් මෙතන වැටෙනවා. ඉතින් සාමාන්‍යවා දැන් ඩොලර් එක එහෙම එහෙම වෙන මුදලත් එක්ක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒකට වාර පුළුවන් කොච්චර මුදලකට මෙයා විකිනනවද කියලා බලන්න. එතකම් follower 4k ඩොලර් 150 follower 2.1k ඩොලර් 130ක් ඉතින් මේ විදිහට ගොඩාක් accounts ප්‍රමාණයක් ඉතින් විකුණන්න දාලා තියෙනවා. හරි ඉතින් අපිටත් පුළුවන් අපේ account එක මේ වගේ ලොකු ප්‍රමාණයකට විකුණ ගන්න. ඉතින් දැන් අපි බලමු කොහොමද අපේ account එක මෙයාලා ඔස්සේ කාට හරි විකුණනවා මේ විදිහට මුදල් අපි ලබා ගන්න කියලා. ඉතින් මම මෙන්න මෙතනකින් පොඩ්ඩක් බැක් වෙන්න. බැක් කියලා මම යනවා මේකේ home එකට. එතකොට ඔන්න මෙතන බලන්න පුළුවන් මේක ඔස්සේ අපිට කරන්න තියෙන දේවල් ටික. එහෙනම් නැත්තම් මෙයාලා අපිට දීලා දෙන ස්ටෙප් හතරක්. ඉතින් by Instagram account කියන එකේ තමයි يعني අපි ඇවිල්ලා ඉන්නේ Instagram account එක මිලදී ගන්න කියලා තමයි. එයාලා හිතාගෙන ඉන්නේදී මම දෙයගෙනා මෙතන sell Instagram account කියන එකට. ඉතින් මෙතනදී sell Instagram account එකෙන් මෙයාලා ඔස්සේ අපේ account එක විකුණන්න පුළුවන්. ඉතින් එතෙම transaction එක ගැන කතා කරද්දී අපේ account එකෙන් යම් මුදලක් එයාලා ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ account එක ඩොලර් 130කට විකෝ සාමාන්‍ය ඩොලර් 10ක් ඩොලර් 20ක් වගේ ප්‍රමාණයක් මේ site එකකින් ලබා ගන්නවා කියලා. එතකම ඩිලිවරි කෙනෙක් නිකාට පස්සේ වඩ බලන්න පුළුවන් මෙතනදී දවස් 3ක් වගේ අතුරද්දී අපේ account එක විකුණලා අපිට අදාළ මුදල් ප්‍රමාණය දෙනවා කියලා මෙයාලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ account එක ඉස්සරහා මෙයාලා කරන්නේ අර අදාළ පාර්ශ්වයෙන් මුදල් ලබා ගන්නවා. ඊට පස්සේ අපේ account එකේ username password එයාලා අරගෙන මේ අපේ account එක review කරලා පස්සේ ආඩ account එකක් අපිට මුදලුත් දෙන ගමන්ම එයා පොඩි කොමිෂන් එකක් තියාගන්න කියලා තමයි යාළුවා මෙතනදී කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ account මෙතනදී sell වෙන්නේ. ඉතින් අපි බලමු අපේ account එක කොහොමද sell කරගන්නේ නැත්නම් අපේ account එක කොහොමද මේ site එක ඔස්සේ විකුණ ගන්නෙ කියලා. ඉතින් ඒත් එක්කම කියන්න ඕන මෙතනදී ඔයාලට නිකන් ඔබේ හදපු account විකුණන්න බෑ. ඔයාගේ account එකට category එකක් ඕන. category එකක් සාමාන්‍යයෙන්
TikTok පැත්තට හදපු account එකක් නැත්නම් art පැත්තට හදපු account එකක් fitness ඔය වගේ මෙයාලා දීලා තියෙන ගොඩක් categories එකෙන් බලන්න ඉස්සරහට video එකේදී බලන්න පුළුවන් මේ category මොනවාද කියලා. එන්නේ විතර category වලට හදපු ඔයාලා මේ Gmail එකේ හදපු නැති normal account එකක් තමයි මේකට පාවිච්චි කරන්න ඕනේ. ඒකෙන් සාමාන්‍යයෙන් ඔයා මේ වැඩේට මේකෙන් account එක විකුණන්නම කියලා account හදනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ main Gmail එකෙන් පිට සාමාන්‍ය normal Gmail එකෙන් වා අලුතෙන් හදාගත්ත Gmail එකකට මෙන්න මේ account හදලා විකුණන්න කියලා තමයි මෙතන කියන්නේ. يعني සාමාන්‍යයෙන් එහෙම නැත්නම් ඔයාගේ privacy එකට ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ දේවල් ගැන ඉස්සරහට. මෙතන සෙල් කියලා තියෙනවා බලන්න පුළුවන් ආවට මෙන්න මේක උඩ touch එකක් දුන්නු. ඉතින් මේ සෙල් කෙනෙක් ගියාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතනදී අපේ information එයාලා ගන්නවා. අපේ account එකේ information එතකම අපේ information එයාලා ගන්නවා. ඉස්සරහම අපේ account එකේ name එක. ඉතින් මෙතනදී දෙන්න ඕන ඔයාගේ account එකේ username. ඒ username එක හරියටම දෙන්න ඕන. හරියනවනේ ඉතින් දැන් මම මේකට register වෙලා මගේ account එකේ විකුණන්න දාන්නේ නැත්නම් sell කරන්න දාන්නමයි යන්නේ. at නැතුව තමයි මෙතනදී දාන්නේ. ඉතින් ඔයාගේ account username එක තමයි මෙතන දෙන්න ඕන. ඉතින් මම මගේ username එක දෙන්නම් මෙතනදී. මම මගේ oppoam official කියන Instagram account එකේ තමයි මෙතනදී මේ විකුණන්න තමයි දාන්න යන්නේ. ඉතින් මම මේ විදිහට username එක මෙතනදී දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම username එක දුන්නා. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් account category කියලා දුන්නේ. මම ඔයාලට කිව්වා ඔයාගේ account එක ඔහේ හදන්න එපා. අනිවාර්යයෙන්ම account එක category එකක් දීලා හදන්න කියලා. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් photography and travel, food and nutrition, fashion and style. ඉතින් ගොඩක් මේ විදිහට තියෙනදී මම මේක හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් memes කියන type එකට. ඉතින් මම ඒක ඉඳන් මෙතන memes කියන එක දීලා මේක next කරනවා. ඉතින් next කරාට පස්සේ මෙතනදී ඔයාලට number of followers කියලා දෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ account එකේ followers ලා කොච්චරක් ඉන්නවද කියලා මම අහන්න. ඉතින් මම මගේ account එකට යනවා මෙන්න මේ විදිහට. ඉතින් number of followers ගන්න තමයි අහන්නේ. ඉතින් මෙතන followers ලා 1156ක් ඉන්නවා. ඉතින් මම මේකට ගිහිල්ලා දෙන්නම් මගේ followers ලා ගන්න. මම මෙතනදී 1100ක් කියලා දෙන්නම්කෝ. 1100ක් කියලා දෙන ඉතින් ඔයාගේ farm එකේ followers ලා ගන්න හිමි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගානක් දෙන්න. ඊට පස්සේ මෙතන average like 3 post. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෝස්ට් තුනකට හතරකට වැඩිච්ච average like ප්‍රමාණය තමයි දෙන්නේ කියලා තියෙන. සාමාන්‍යයෙන් මගේ like සමනයකට 100ක් වගේ වැඩනදී ඒ කියන්නේ මම like 100ක් කියලා මෙතනදී දාන්නා. දීලා මෙතනදී account age. ඒ කියන්නේ ඔයාගේ account එකේ වයස. ඒ කියන්නේ ඔයාගේ account එක හදලා කොච්චර කාලයක් වෙනවද දැන් කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් account කරලා මාස 6ක් වගේ ඉතින් මම මාස 6ක් කියලා මෙතන දීලා මේක next කරනවා. ඊට පස්සේ මෙතනදී sell information. ඒ කියන්නේ මම අපි ගැන තමයි දෙන්න තියෙන්නේ. මෙතනදී මම first name එක දෙනවා. last name එක ලක්ෂාන් කියලා මම දෙනවා මගේ නම. හරි ඊට පස්සේ මෙතන email එකක් දෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාගේ email එක බලලා දෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගාව තියෙන email එකක් දෙන්න. එහෙම නැතුව නිකන් මේ account එකට හදපු email එකක් නෙමෙයි ඔයාගේ phone එකේ දැනට add වෙලා තියෙන original email එකක් මෙතන දෙන්න. ඒ email එකට තමයි ඔයාගේ account එක ගන්න කවුරු හරි ඉන්නවා නම් එන්නේ විස්තර ටික මෙතනදී ඔයාලට ලබා දෙන්න. ඉතින් ඒකෙන් මම මෙතනට email එකක් මගේ දාගන්නම්. මේ විදිහට මම මගේ email එකක් දුන්නා. ඊට පස්සේ පළවෙනි phone number එකක් තියනවා දෙන්න. ඉතින් මේ අතර phone number එකම මම මගේ original phone number එකක් දෙනවා වැඩ කරනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට sell information දීලා මෙතන ඔයාලට බලන්න පුළුවන් submit කියලා ඇත්තනේ. ඉතින් මෙන්න මේ විදිහට මම submit කරගන්නවා. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් thank you your account has been submit successfully කියලා වරනවා. ඊළඟට මෙන්න ඕකේ කියලා දෙනවා. ඉතින් දැන් බලන්න පුළුවන් අපේ account එකත් මෙන්න මේකට add වෙලා තියෙන ඉතින් දැන් අපේ account එක මෙන්න මේ ආකාරයට විකුණන්න add වෙලා තිබ්බට අපේ account එක තාම පේන්නන්නේ නැහැ. ඒක උත් මේ අපේ account එක ගැන ඉස්සරහම review කරනවා. ඉතින් අපේ account එක මේක ඇත්තද මේ දීලා තියෙන details මොනවද කියලා මම review කරනවා. හරි තියාලනේ ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ Gmail වලට යන්න. ඉතින් Gmail වලට කියලා බලද්දී ඔයාලට බලන්න පුළුවන් මෙයාලා ඔස්සේ Gmail එකක් අපිට ඉවලා තිනවා මෙන්න මේ විදිහට. Thanks for submitting your account කියලා. ඉතින් මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මෙයාලා ඉතින් මෙන්න මේ විදිහ පණිවිඩයක් අපිට ඉවලා තිනවා. ඉතින් මේ අප්පුවම official කියන YouTube channel එක යාලා එයාලගේ account එක ඔස්සේ විකුණන්න දැම්මා කියලා. ඉතින් මේකෙදී යාලා අපේ account එකේ post ගන්න, අපේ account එකේ like ගන්න, account එකේ reach කොයි වගේ දේවල් ගැන සලකලා බලලා තමයි අපේ account එකේ මිලක් තීරණය කරන්නේ. ඉතින් මේ විදිහට මිලක් තීරණය කරලා අපේ account එක මෙයාලා මෙයාලගේ website එක ඔස්සේ විකුණන්න දාන. ඉතින් මෙන්න මේ විදිහට මේක එයාලා ආවට පස්සේ මේක කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නවනේ. නැත්තම් අපේ account එක කවුරු මිලදී ගන්න කැමති නම් අපිට අපේ මේ එතන දුන්න Gmail එකටම Gmail එකක් එවනවා. මෙන්න මේ විදිහට කෙනෙක් ගන්න කැමැත්තෙන් ඉන්නවා. ඔයාලට පුළුවන් නම්
මේක යාට විකුණා නම් ඉතින් මෙන්න මේ විදියට මේල් එකක් ඔයාට බලව ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මේල් එක ආවට පස්සේ එතනින් ඔයාට පුළුවන් ඒ කෙනාට account එක විකුණන්න. ඒත් එක්ක මේ අදාළ මුදල ඔයාට ලබා ගන්න. ඒත් එක්ක පොඩි එකකින් commission එකක් එන්නේ අදාළ ආයතනයෙන් නැත්නම් website එක ලබා ගන්නවා. ඉතින් මෙන්න මේ විදියට තමයි මෙන්න මේ social trade කියන website එක ඔස්සේ අපි account අපි විකුණන්නේ. ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම ඔයාගේ account එකක් තියෙනවා නම් හෝ Share, follow, and support. Then, if you like this video, subscribe.